ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. මේ ඔබතුමල්ලාගේ ප්‍රවෘත්ති විකාශනවල සර්වජන බලය අපේ රට හදන ක්‍රියාකාරී සැලැස්මක්. පුරුදුපත්යක් නෙවෙයි, ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරලා තිනවා. මම හිතන්නේ උදේගම්මන්පිල මන්ත්‍රීතුමා ඇතුළු අපේ නියෝජිතයන් ගැන කරුණු දැක්වුවා, කාරුණික විල්ලනවා ඊට ප්‍රමුඛත්වය දෙන්න කියලා. හැබැයි අද රට හැටියට කරුණු දක්වන්න අත්‍යවශ්‍ය කාරණාවක් තියෙන නිසායි මම මේ ආකාරයට අද මේ අදහස් දක්වන්නේ. දැන් ඔබ කවුරුත් දන්නවා වැටුප් සම්බන්ධ අරගලයක් ලංකාවේ රාජ්‍ය සේවය, ගුරුවරු, විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවක මණ්ඩල ආදී වශයෙන් රට පුරා දුම්රිය යුදරන් ආදී වශයෙන් රට පුරා එක්තරා ආකාරයක රැල්ලක් හැටියට ගොඩනැගෙමින් තියෙන බව. දැන් මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. රට මෙවැනි ආර්ථික අභියෝගයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක මේ ක්‍රියාවලිය සාධාරණද කියලා. අපි දැක්කා මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය හමුවක ප්‍රසිද්ධි ප්‍රකාශයට පත් කරනවා, මෙවැනි වැටුප් වැඩි කරන්න නම් වැට් බද්ද දැන්ට 118 තියෙන වැට් බද්ද 121-123 දක්වා වැඩි කරන්න වෙයි කියලා. දැන් මේ තියෙන්නේ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ දත්ත. එතකොට දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කරන්නේ මහ බැංකුවෙන් පඩි ලබන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු. දැන් ඔහුගේ පඩිය ඔහු කොච්චර වැඩි කරගත්තද? ඔහුගේ පඩිය තිබුණේ මේ වැටුප් වැඩිවීමට පෙර තිබුණේ 978,000 තමයි ඔහුගේ වැටුප තිබුණේ. ඒතර මේ වැටුප් වැඩිවීම හරහා මේ මහා බැංකුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම 75% ඉක්මවන වැටුප් වැඩිවීම මේ අය තමන්ටම කරගත්තා. ඒ අනුව මේ දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා හැටියට මේ කරුණු දක්වන ඒ නියෝජ්‍ය අධිපතිතුමාගේ වැටුප 776,000 ඉඳන් 1,728,000 දක්වා වැඩි කරගෙන තියෙනවා. මේක නිල ලේඛනය. එතකොට ඒ කියන්නේ වැටුප් වැඩිවීම විතරක් 108 ඉක්මවල තියෙනවා. වැඩිවීම විදිහයි 100ට තමන්ට පැවිදිච්ච වැටුපෙන් 75%ට වඩා වැඩිවීම. දැන් මේක නෙවෙයිද මේ අර්බුදයේ මුල? දැන් රට මෙච්චර විපතකට වැටලා තියෙද්දි මේ ගැන මේක අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. දැන් ප්‍රශ්න කරාම දැන් රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිතුමා හැටියට මුදල් ඇමතිතුමා හැටියට ගෙනාපු මහ බැංකුවට ස්වාධීනත්වයේ පැවරීමේ පනත යටතේ තමයි මේගොල්ලෝ මේ ආකාරයට තමන් විසින්ම තමන්ගේ වැටුප් වැඩි කරගත්තේ. එතකොට ඒ අවස්ථාවේදී මේ ගැන පාර්ලිමේන්තුවේ තියෙච්ච විවාදයේදී අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කිව්වා රාජ්‍ය හා බැඳුණු ආයතන මේ ආකාරයට කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුවට තියනවා කියලා මහජන මුදල් පිළිබඳ ඒවා පාලනය කිරීමේ සම්පූර්ණ බලය. හැබැයි කෝ ක්‍රියාත්මක කරාද? කෝ හර්ෂගේ කමිටුවෙන් මොකද්ද ගත්ත පීවර? හර්ෂද සිල්ලා මෙතුමා ප්‍රතිනායකත්වය දෙන නැත්නම් සභාපති දරන මුදල් කමිටුවෙන් මොකද්ද ගත්ත පීවර? දැන් ඒ ප්‍රශ්නේ එතනට යොමු කරා හැමෝම කියනවා අසාධාරණයි කියලා. අද වෙනකන් නිවැරදි කරාද? කෝ ජනාධිපතිතුමාගේ සම්බන්ධයෙන් මැදිහත් වුණාද? එතකොට මේ ආකාරයට සමාජයේ ඉහළ බලතල දරණයි. දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන්නේ සම්පූර්ණයෙන්ම රටේ විශේෂයෙන්ම රාජ්‍යංශයේ වියදම් සම්බන්ධයෙන් වැටුප් සම්බන්ධයෙන් වැකිය යුතු ප්‍රධාන රාජ්‍ය නිලධාරියා. ඒතර ඔහු තමන්ගේ වැටුප 108,000 වැඩි කරගෙන මේ කියන බණි. එතන කුඩා කණ්ඩායමක් ඉඳලා ඔහු ඒ කියන්නේ රජයට ඒ කියන්නේ මේ සාමාන්‍ය වෘත්තියක වැටුප් වැඩි කරාම රජයට දරන්න වෙන තරම් බර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ආදර්ශයක් තියෙන්න ඕනේ නේද? ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ නේද රජයකට? ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු මේ මහ බැංකුවේ නිලධාරීන් ඉල්ලා සිටිනවා. මොකද උන් කටයුතු කරන්නේ තවදුරටත් ලංකාවේ යෝමනානුවෙන් නෙවෙයි, උන් කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල් ආර මුදල යෝමනානුවෙන්. වහාම තමන් නිවැරදි වෙලා රටට ආදර්ශයක් දීලා මේ
රට විපතට නොහැටි ඒ වගේම ඒ අදාළ වෘත්තීන්ගේ නිසිගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට මේ ගැටලුව විසඳන්න මැදිහත් වෙන්නේ. දැන් ඒ වගේම තමයි පහුගියදා දැන් ජනාධිපති වැෂීෂයට අතිරේක මේ වැෂීෂයන් සම්මත කරගත්තා. සමහර ඒවා අයවැයෙන් වෙන් වෙලා තිබේවා. හැබැයි ඒ අදාළ වැෂීෂයේ සතයක්වත් වියදම් නොකර දැන් කෙරෙමින් තියෙන දේශපාලන කටයුතු සඳහා අර විමධ්‍යගත අරමුදල් හැටියට ජනාධිපතිතුමාට පක්ෂපාතී මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනය වෙන් කරමින් යනවා. රජයේ ඇට විතරක් නෙවෙයි විපක්ෂයේ ඇට. කනගාටුදායකයි මෙතෙක් වෙච්ච සෑම රජයක්ම විමධ්‍යගත අයවැය සමානව සෑම මහජන නියුතියටම ලබා දුන්නා. අපිට විමධ්‍යගත අයවැය සත්‍යක්වත් ලැබී තියෙන අවස්ථාවක රජයේ වෙනුවෙන් විවිධාකාර දේශපාලන අපිට කියන්න පුළුවන් මම දන්නේ මාධ්‍යකේ සුදුසු අදාළ වචන කියන කොහොම අදාළ වචන කියන එක සුදුසුද කියලා ඒ කරන මේ නිහින නෝතාවතේවකම් වෙන්න පුළුවන් පාවාදීම් වෙන්න පුළුවන් ඒ සඳහා කටයුතු කරන ආණ්ඩු පක්ෂේ විපක්ෂේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දීලා තිනවා. දැන් මොනවද මේ වින් කරගත් දැන් මේ අයවැයෙන් වින් කරලා තිනවා පළාත් සභා හරහා වෘත්ති අධ්‍යාපනයේ නගා සිටුවීමට රුපියල් මිලියන 450ක් සතයක්වත් වියදම් නොකර දැන් ඒකේ වැෂීෂයේ මාරු කරලා තිනවා මේ තමන්ගේ දේශපාලන අන්තේවාසිකයන්ට තමන්ගේ මෙතිවරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සන්නාමකරණය රුපියල් මිලියන 100ක් සතයක්වත් වියදම් නොකර මේ ආකාරයට තමන්ගේ දේශපාලන හිච්ඡයයන් වෙනුවෙන් වෙන් කරගෙන තිනවා. අනුරාධපුර මහා විහාර විශ්වවිද්‍යාලයේ පිහිටවීම රුපියල් මිලියන 400ක් ජනතුමා බුදුදහම ගැන කතා කරනවා. දැයි මහා විහාර විශ්වවිද්‍යාලය ගැන ලොකුවට කතා කරා සතයක්වත් වියදම් නොකර තමන්ගේ දේශපාලන හිංචයයෙන් විඳින් දැන් වැෂීෂයේ මාරු කරලා තියෙනවා. ඊළඟට මහනුවර බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කෞතුකාගාරයක් ඉදි කිරීම මිලියන 200යි සතයක්වත් වියදම් නොකර ආයත් ජනතුමා තමන්ගේ දේශපාලන හිංචයයෙන් විඳින් ඒක වැෂීෂයේ මාරු කරලා තියෙනවා. ඊළඟට මේක වැදගත්ම එකක් රටේ අනාගතය වෙනින් කෙරිය යුතුම දෙයක් පර්යේෂණ සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට කියන්නේ නව නිෂ්පාදන වෙනුවෙන් පර්යේෂණ කටයුතු සඳහා මිලියන 800ක් වෙන් කරා. මිලියන 800ක් අයවැය. ඒකෙන් ඒ සඳහා මිලියන 800 සමාන 800ක් නෙවෙයි මිලියන 8000ක්. මිලියන 8000ක් වෙන් කරලා තිනවා. ඒ මිලියන 8000 න් මිලියන 500ක් විතරක් අනාගතයේ වෙනුවෙන් කරන පර්යේෂණ වලට තියලා ඉතුරු මිලියන 7500ම තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැෂීෂ මාරු කරගෙන තියෙනවා. මේ තමයි පහුගිය දැන්ත සති දෙකකට නැත්නම් තුනකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති වැෂීෂය කලින් අපිට යොපු නාය පුස්තකයේ අඩංගු නොතිබේදී හදිසි පක්ෂ නායක රැස්වීමක් කරහා යොදාගෙන කරලා තින කටයුතු. දැන් මේ ආකාරයට තමන්ගේ දේශපාලන වෙනුවෙන් උදල්වෙන් කරන්න පුළුවන් නම් මේ ආකාරයට මුල් ආරම්භවලට වෙනුවෙන් මෞභ්‍යම පාවා දෙන නිලධාරීන්ට ලක්ෂ 7කින් ලක්ෂ 8කින් වැටුප් වැඩි කරගෙන වැටුප් වැඩිවීම විතරක් නෙවෙයි ලක්ෂ 8ට වැඩි කරා නෙවෙයි ලක්ෂ 16ට වෙනකන් වැඩි කරගන්නවා ලක්ෂ වැඩිවීම විතරක් ලක්ෂ 8ක් නේ කරගන්න සුදුසු නම් ඒ අයට පුළුවන්ද මම දන්නේ මේ ශිෂ්ට සම්පන්න ලෝකයේ මේ ආකාරයට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රජයේ සේවකයෙක් වැටුප් වැඩි කිරීම ගැන කතා කරනවා. ඉතින් අපි සර්වජන බලයේ හැටියට දකිනවා කරුණාකරලා අපි පිළිගන්නවා. ඔව් රට අමාරු තැනක තියෙන්නේ හැමෝම කැපවීම කළ යුතුයි. අපි පිළිගන්නවා කැපවීම නායකත්වයේ ආදර්ශය විය යුතුයි. ඒ ආදර්ශය නැතුව තමන් බෙදා ගැනීමෙන් තමන්ගේ දේශපාලන හිච්ඡයන්ට වරදාන දෙමින් නම් ප්‍රජා සේවකයාට ඒ ඉල්ලීම් ප්‍රශ්න කරන්න කොහොමද යුක්තියක් ලැබෙන්නේ. එකම අද මේ අපිට දැනගන්න ලැබුණා කැබිනට් අනුමැතිය දීලා තිනවා අපේ ජාතික හැඳුනුම්පත ඔබේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ඉන්දියානු සමාගමකට බාර දෙයි. දැන් අපි ඉන්දියාවේ කොලනියක් වෙලා ඉවරද? දැන් අනාගතයේ මේ ජාතික හැඳුනුම්පතේ අංකයට සියලු දත්ත පුරවැසියා සම්බන්ධ සියලු දත්ත ඉංග්‍රීසි ලකුණ වෙන්න පුළුවන් ඔහුගේ මාසික ආදායම වෙන්න පුළුවන් ඔහුගේ බදුගිනුව ලිපිගොනුව වෙන්න පුළුවන් මේ සියලු දත්ත එකබද්ධ කිරීමෙන් තමයි අපි අනාගත සුහුරු රාජ්‍යයක් ගොඩනැගීම බලාපොරොත්තු වෙන්නේ. වංචාවන් සොරකම් වලට තිත තැබීම බලාපොරොත්තු වෙන්නේ මේ ජාතික හැඳුනුම්පතේ අංකය මත සියලු දත්ත ඇතුළත්
පද්ධතියක් නිර්මාණය කිරීම තුළ. ඒ පද්ධතිය දත්ත සියල්ල ඉන්දියාවේ නම් තියෙන්නේ ස්වාධීන ස්වෛරී ශ්‍රී ලංකාවේ අවසාන. මේ ප්‍රශ්නය අපි හිතනවා මේ රටේ පුරවැසියන් බරපතල ලෙස සිටිය යුතුයි. මේ සම්බන්ධයෙන් රජයට මේ අවසාන මොහොතේ හෝ අපි දන්නවා උන් ටිකින් දිගටම මව්බිමේ ස්වාධීනත්වය, රනිල් වික්‍රමසිංහ කියන්නේ මව්බිමේ ස්වාධීනත්වය නොතැකූ දේශපාලඥයෙක්. ඔහුගේ පෞද්ගලික දේශපාලන මතවාද කුමක් වුවත් ඔහු අද මේ රටේ ජනාධිපති. ඔහු ජනාධිපති හැටියට අපේ රටේ ව්‍යවස්ථාව වෙනුවෙන්, අපේ රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් දියුරුම් දීලා සිටින්නේ. ඒ දියුරුම ප්‍රකාරව මේ රටේ කැබිනට් ඇමතිවරුත් එහෙමයි. ඒ නිසා අපි හිතනවා මේ සම්බන්ධයෙන් කරුණාකර අපි ඉල්ලා සිටිනවා කරුණාකර බැරෑරුම් ලෙස නැවත සිතා බලන්න. භූමිස්තුති. දැන්ට මෙම අවස්ථාවේදී ඔබතුමා කිව්වා වගේ මේ වර්ජනයක් යනවා. ඔබතුමා කියන්නේ රජයේ සේවකයන්ටත් අයිතියක් තියෙනවා මේ දරිද්‍රතාවය යටතේ වැටුප් ඉල්ලන්න. නමුත් රජය මේ ආණ්ඩුව අමාරු තත්ත්වයක ඉන්නේ. දැන් මේක කේවල් කිරීම කොයි විදිහද වෙන්නේ? දැන් නෑ මම කිව්වේ ආණ්ඩුව අමාරු තත්ත්වයක ඉඳීම නෙවෙයි. අපි රටක් හැටියට හිතනකොට අපි කවුරුත් දන්නවා අපි අභියෝග ගණනාවක් කාගේ හෝ වැරදි නිසා අපි රටක් හැටියට අභියෝගයකට මුහුණ දීලා ඉන්නේ. අනිත් පැත්තට මේ රටේ ජනතාව ජීවත් විය යුතුයි, දරුවන් ඉගෙන ගත යුතුයි, අපේ රෝගීන් අපි ලැක බලාගත යුතුයි, වයෝවෘද්ධ අපේ රට වෙනුවෙන් සේවය කළා, අපි වෙනුවෙන් කටයුතු කරලා ඒ වයස්ගත වූ ප්‍රජාව අපි බලාගත යුතුයි. ඒව ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි රට තියෙන්නේ අමාරු තැනක. ඒතකොට අමාරු තැනක තියෙනකොට ඔව් දැන් මේ වෘත්තිකයෝ අපි දකින ආකාරයට නම් වෘත්තිකයෝ එහෙම පාරට බැස්සේ නැහෙනි. හැබැයි දැන් මහ බැංකුව තමන්ගේ වැටුප් 70%කට වඩා මේ අසීරු මොහොත මහ බැංකුව තමන්ගේ වැටුප් 70%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කර ගන්නවා නම් එතකොට ඒ මහ බැංකුවේම නියෝජ්‍ය ලේකම්වරයෙක් තමයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙක් තමයි මුදල් අමාත්‍යංශ ශිලිකම් හිටියට කටයුතු කරන්නේ. එතකොට ඔහුට අපි එදත් මේ පුවත්පත් සාකච්ඡාක මාධ්‍ය සාකච්ඡා තියලා මේ ප්‍රශ්නේ එදා මතු කරා. ඔබ මෙහෙමනම් කටයුතු කරන්නේ එතකොට මේ ලේකම්තුමාට පුළුවන් ද රාජ්‍ය සේවය වෙනුවෙන් මේ රාජ්‍ය සේවයට දුෂ්කරතා ගැන කතා කරන්නේ? අපි මතු කරන ප්‍රශ්නේ ඒකයි. කෝ ආදර්ශය? යම් ඌ රටේ ආර්ථිකයට කළ හැකි ආකාරයට රාජ්‍ය සේවකයාට මේ ජීවන අරගලයට මුහුණදීම සඳහා ලබා දිය යුතු වැටුප්පත්ක ලබා දිය යුතුයි. ඒක නෙවෙයි සැකයක් නෑ. හැබැයි එහි දුෂ්කරතා තියෙනවා නම් ඒ දුෂ්කරතා රටක් හිටිට අපි එකට ඊට මුහුණ දිය යුතුයි. ඉතින් මේ රාජ්‍ය සේවයේ ප්‍රධානම නිලධාරියා ජනාධිපති ලේකම්වරයාටම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ වැටුප 75%කට වඩා වැඩි කරනකින් වැඩි වෙලා නම් ඒත් මේ සුළුපටු වැටුපක් නෙවෙයිනේ. හරි. ලක්ෂ 9ක තිබ්බ වැටුප 116ට ගෙනියලා නම් ඉතින් එච්චර අමාරු නම් මේ රටේ ජීවත් වෙන්න එහෙම වැඩි වීමක් නැතුව දියණිය මේ අයට එතකොට මේ අනික් වෘත්තිකයන් ඉල්ලන එක කොහොමද යයි කියන්නේ අසාධාරණයි කියලා. ඒක කොහොමද ඒක අපිට තේරෙන්නේ? ඒකයි අපි කියන්නේ. කරුණාකරලා ඔබ රටට නායකත්වය දෙනවා නම් ඔබ දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය සේවකයෙක් වෙන්න පුළුවන්. ආදර්ශය ඉස්සල්ල දෙන්න. මම මේ ලේකම්වරයා මුදල් අමාත්‍යංශයේ ලක්ෂ 8කින් පඩිය වැඩි කරගෙන ලක්ෂ 17ට තමන්ගේ වැටුප ගෙනියලා අනේ අර රජයේ සේවකයාට රුපියල් 10,000ක් දෙන්න බෑ කියනකොට කොහොමද එහෙම රටක් ඉස්සරහට යන්නේ? අපි කියන්නේ මේ දේශපාලනේ අපි සර්වජන බලයේ පෙනී ඉන්නේ මේ 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 රැවටීම නවත්තන්න ඕනේ, මේ වංචනිකත්වය නවත්තන්න ඕනේ, මේ විෂම ක්‍රියාවලිය නවත්තන්න ඕනේ. අපි බලය ඉල්ලනකොට අපි හිතනවා ඔව් අපි අපේ ඔබ අර කලින් කතා කරපු ක්‍රියාකාරී සැලැස්ම බැලුවොත් අපි හිතන්නේ නම් අපේ රට නම් ගොඩ ගන්න මෙතනින් කැපකිරීම කරන්න වෙනවා. ඒක ඒක නායකත්වයේ ආදර්ශයෙන් එන්න ඕන. ඒ සඳහා සූදානමක් ඇතුව තමයි අපි මේ දේශපාලන සංවාදය කරන්නේ. අපි මේ රජයෙන් උත් ඉල්ලන්නේ කරුණාකරලා දෙපැත්තෙන්ම එකක් ඔය මහ බැංකු ඇතුළු ඒ ඉහළ නිලධාරීන්ගේ විෂම ක්‍රියාවලිය, අනිත් පැත්තෙන් මේ ඉතුරු වෙච්ච ප්‍රතිපාදන, ඉතුරුනා නෙවෙයි ඉතුරු කරගත්තු ප්‍රතිපාදන දේශපාලන ක්‍රියාවලට යෙදවීම. පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ජනාධිපතිතුමාගේ හිතවතුන්ට ඉතින් එහෙම අරමුදල් වෙන් කරනවා නේද? ඒ අරමුදල් පුළුවන් නේ මේවට සානසල සංයෝජන. ඉතුරු කරගත්තු අරමුදල්. ඒකයි අපි මේ ප්‍රශ්න කරන්නේ.
බොහොම ස්තුතියි.